තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනුවේ වැදගත් විදිහට වැඩ ටික කරගෙන සත්. ඊයේ දිනේදී සහ අද අලුයම් කාලයේදී දිවෙන පුරා විවිධ ස්ථානවල බස් රථ අනතුරු කීපයක්ම වාර්තා වුණා. ඊයේ සවස පූණුලුවේ ප්‍රදේශයේදී බස් රථ අනතුරක් වාර්තා වුණා. බස් රථයක් අඩි 10ක් 15ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පූණුලුවේ පොලිස් අසමේ මෙදී පුද්ගලයන් 26 දෙනෙක් පමණ, කාන්තාවන් 26 දෙනෙක් පමණ තුවාල ලැබුවා. නමුත් ඔවුන්ට තිබුණේ සාමාන්‍ය තුවාල. ඔවුන් යම්කිසි ආකාරයක මේ ඒ තේවත්තක සේවය කළා නැවත පැමිණීමෙන් සිටින අවස්ථාවක තමයි මේ අනතුර සිද්ධ වුණේ. බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදු බවට තමයි අනාවරණය වුණේ. ඒ වගේම රාත්‍රී කාලය වන විට පොළොන්නරුව මනම්පිටිය පොලිස් අසමේ මනම්පිටිය පාලම ආසන්නයේ තියෙනවා තවත් පාලමක්, කොටලීය පාලම කියලා. මේ කොටලීය පාලමෙන් ඉවතට පැන්නා කාතංකුඩි දක්වා ගමන් කරමින් තිබු බස් රථයක් පොළොන්නරුව ඉඳලා මේ බස් රථය පාලමේ ඒ ඇඳි කඩාගෙනම වැටුණාට පස්සේ ගඟට මේ බස් රථය ගිලීම නිසා, පුද්ගලයන් ගිලියාම නිසා, දියේ ගිලියාම නිසා පුද්ගලයන් 41 දෙනෙක් මේ වන විට ඒ අනතුරින් ප්‍රතිකාර ලැබනවා රෝහලට ගත කළා පොළොන්නරුවේ. මේ සිද්ධියෙන් පුද්ගලයන් 10 දෙනෙක් මිය ගිහිලා තියෙනවා, කාන්තාවක් ඇතුළු. තවදුරටත් මේ වන විටත් යම් කිසි ආකාරයක මඩේරි යම් මුත් ශරීර තියෙනවාද කියලා සොයමින් ශ්‍රී ලංකා නාවික හමුදාවත් පොලිසියත් එකතු වෙලා යම් කිසි ආකාරයක මෙහෙයුම් කටයුතු සිදු කරනවා. මොකද ඊයේ රාත්‍රී ඒ අවස්ථාවේ කරවලයි. ඒ කරවල අවස්ථාවක් නිසා සියලුම දේවල් හොයාගන්නට බැරුව ගියා. නමුත් උත්සාහ කරා ඒ අවස්ථාවේ උපරිම වශයෙන් කටයුතු කරන්න. ඒ වගේම අපි ඉස්තුතිවන්ත වෙනවා ඒ අවස්ථාවේදී මාර්ග ගමන් කරමින් තිබූ බස් රථයක සිටි පිරිස් සහ ඒ වාහනවල සිටි පිරිස් උදව් කරලා තියෙනවා මේ අයගේ ජීවිත බේරා ගැනීම සඳහා. මම හිතනවා අපි ඉස්තුතිවන්ත විය යුතුයි එවැනි කැපකිරීමක් කළා ඒ ජීවිත බේරා ගන්න උත්සාහ කරපු ඒ පුද්ගලයන්ට, ඒ පිරිස්වලට. ඔවුන්ගේ උත්සාහය නිසා මම හිතනවා ජීවිත ගණනාවක් බේරෙන්නට ඇති කියලා. මේ ප්‍රතිකාර ලැබමින් සිටින අය අතරත් කුඩා ළමුන් කීප දෙනෙකුත් ඉන්නවා, කාන්තා සහ පිරිමි ළමුන් කීප දෙනෙකුත් ඉන්නවා. කෙසේ වෙතත් මේ වන විට ඔවුන් ප්‍රතිකාර ලැබනවා පොළොන්නරුව මහ රෝහලේ. ඒ වගේම මේ රියදුරාගේ යම්කිසි නොසලකිලිමත් භාවයක් පිළිබඳ අනාවරණය වෙනවා, ඔව් අත්අඩංගුවට ගත්තා. පොළොන්නරුව මූලස්ථාන පොලිසිය භාරයේ ඉන්නවා. මීට පෙරත් පොළොන්නරුව මූලස්ථාන පොලිසියෙන්ම මේ රියදුරාට අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධව යම්කිසි ආකාරයක දඬුවම් නියම කිරීමක් කරලා තියෙනවා දැනට යම්කිසි කාලයකට පෙර. ඒ නිසා මේ රියදුරාගේ නොසලකිලිමත් භාවය පිළිබඳව නිරීක්ෂණ වීමක් තියෙනවා. කෙසේ වුවත් තවදුරටත් මේ ගැන විමර්ශනය සිදු කරනවා. ඉස්සරවම අවසන් නිගමනයකට මෙතෙක් තීරණයකට එළඹීමක් නැහැ. කෙසේ වෙතත් මේ රියදුරා මත්පැන් පානය කරනවා තිබුණාද කියලා පරීක්ෂණයට ලක් කරා මත්පැන් පානය කළා තිබුණු බවක් නිරීක්ෂණය වන්නේ නැහැ. ඒ වගේම ඔහු යම් කිසි ආකාරයක විෂමත් ද්‍රව්‍ය පානය කළා තියෙනවාද කියලා පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සඳහා ඔහු යොමු කළා තියෙනවා. එහි ප්‍රතිඵල මෙතෙක් ලැබිලා නැහැ. මේ සම්බන්ධව විමර්ශන කටයුතු පොළොන්නරුව මූලස්ථාන පොලිසිය රතමහානාංශයෙන් තමයි සිදු කරන්නේ. ඒ වගේම මනම්පිටිය පොලිස් ස්ථානයේ අවශ්‍ය සහාය ලබා දෙනවා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා. ඒ වගේම අද උදෑසන අලුයම් කාලයේදී අඹන්පොළ ප්‍රදේශයේදී මාර්ග රියානතුරක් සිදු වුණා. මේ මාර්ග රියානතුර සිද්ධ වෙන්නේ අඹන්පොළ මහාවිද්‍යාලයේ අසල නතර කරලා තියෙනවා කන්ටේනර් රථයක්. මේ අනුරාධපුර දෙසට මුණ දාන මුණලා තමයි නතර කරලා තියෙන්නේ. මේ පිටුපස්ස ගැටෙනවා බස් රථයක්, වන්දනා පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක්. ඔවුන් තලාව දෙසට තමයි ගමන් කරමින් හිටියේ. ඒ කියන්නේ කන්ටේනර් රථ නතර කර තිබෙන දෙසටම තමයි මේ බස් රථයත් ගමන් කරන්නේ. මේ අනතුරින් මේ වන විට 29 දෙනෙක් තුවාල ලැබලා තිබෙනවා. ඔවුන් ගල්ගම්මුව සහ අඹන්පොළ රෝහලට ඇතුළත් කරලා තිනවා. මේ වන විට 30 දෙනෙක් අනුරාධපුර රෝහලට යොමු කරලා තිනවා යම්කිසි අසාධ්‍ය තත්ත්වයක සිටීම නිසා. මේ අනතුරින් පුද්ගලයන් 2 දෙනෙක් මිය යනවා, වයස අවුරුදු 71 සහ වයස අවුරුදු 32 පුද්ගල දෙන්නෙක් මිය ගිහිලා තිනවා. 29 දෙනෙක් තමයි රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ. කෙසේ වුවත් මෙහිදී රියදුරා දැනුම් දෙන ඔහුට නිින්ද ගිය බව, එය සත්‍ය තත්ත්වයක්ද කියලා අනාවරණය කර ගැනීම සඳහාත් විමර්ශන කටයුතු සිදු කරනවා. මේ බස් රථය සහ කන්ටේනර් රථය ප්‍රමාණවත් පරිදි මාර්ගයෙන් ඉවත් අයිනේ නතර කරලා තිබුණු බවට තමයි දැනට පෙනී ගොස් තිබෙන්නේ. බස් රථයේ රියදුරුගේ නොසලකිලිමත් භාවය හෝ යම්කිසි ආකාරයක නිින්ද යාමක් නිසා කියලා තමයි බොහෝ වෙලාවට විශ්වාස කරන්න පුළුවන්. ඒ පිළිබඳ විමර්ශන කටයුතුත් සිදු කරනු ලබනවා. ඒ වගේම
ඒ දහවල් තවත් අනතුරක් සිදු වුණා මඩකලව ප්‍රදේශයේදී තීරෝද රථයක් කාන්තාවක් සහ බිලිඳියක් රැගෙන යමින් තිබූ තීරෝද රථයක් ඒ ප්‍රදේශයේ තිබෙන තාපයක ගැටීමෙන් අනතුරක් සිදු වෙලා තියෙනවා. පසුව මේ කාන්තාව සහ බිලිඳිය රෝහල්ගත කරා. මේ වන විට ඒ බිලිඳිය මිය ගිහිල්ලා තියෙනවා. වයස අවුරුද්දක් සහ මාස දෙකක් වන කුඩා බිලිඳියක්. ඉතින් මේ ආකාරයට ඊයේ දවස තුල මිය ගිහිල්ලා තියෙනවා පුද්ගලයන් 14 දෙනෙක් පමණ මේ මාර්ක රියානතුරු වලින්. ඒ වගේම ඊයේ දින වෙනත් දිනවල සිදු වෙච්ච අනතුරුත් එක්ක ඊයේ දිනේ පමණක් 16 දෙනෙක් මිය ගිහිලා තිනවා සිදු වූ මාර්ක රියානතුරු නිසා. ඊයේ දිනේට අදාළව නමුත් අනතුරු ඊයේ දිනේ සිදු වූ අනතුරු වලින් 14 දෙනෙක් මිය ගිහිලා තිනවා. ඉතින් මේ ආකාරයට ඉදිරියේදීත් මේ අනතුරු නිසා මේ අද ඊයේ දින සිදු වූ අනතුරු වලින් ඉදිරියේදීත් මේ යාමේ හැකියාව තිනවා. විශේෂයෙන්ම අනතුරු සිදු වෙලා රෝහල්වල ප්‍රතිකාර ලම්මින් සිටින පුද්ගලයන් පසුව මේ යන අවස්ථාවන් වාර්තා වෙනවා. මෙහිදී බොහෝ වෙලාවට අපිට දකින්න පුළුවන් දැන් නිදිමත කියන කාරණය අමන් පොළ රියදුරු ඉදිරිපත් කරත් නිින්ද ගියා කියන කාරණය අපිට පිළිගන්න බෑ. සාමාන්‍ය රියදුරෙකුට නිදිමත දැනෙන්න ගන්න එකවර නෙවෙයි, යම්කිසි කාල සීමාවකදී ඔහුට නිදිමත දැනෙන්නට ගන්නවා. එවැනි අවස්ථාවක රියදුරා දැනගන්නට ඕන ඒ වාහනය නතර කරන්න. නතර කරලා ඒ නිදිමත යනතුරු ඔහු යම්කිසි ආකාරයක ක්‍රියාකාරකම් එදිලා ඉන්න පුළුවන් වාහනය නතර කරලා ඒ නිදිමත ඉවත් වන තුරු. නමුත් නිදිමත දැනුණාට පස්සේ ඒ අවසාන අවස්ථාවේ තමයි මාර්ගයෙන් ඉවතට පැනලා මේ වගේ අනතුරක් සිදු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ රියදුරන්ගේ අත්දැකීම එය. ඒ නිසා අපි කාරුණික ඉල්ලා සිටිනවා සියලුම රියදුරු මහතුන්ගෙන් ඔබ මගින් රැගෙන යන බස් රථයක් නම් ඒ වගේම ඔබ වාහනය ධාවනය කරන අවස්ථාවක බස් රථයක් නොවුනත් යම්කිසි පිරිසක් මගින් පිරිසක් ඔබගේ ඥාතීන් වෙන්න පුළුවන්, නැත්නම් පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන මගින් වෙන්නට පුළුවන්, ඔවුන් වාහනය තුළ ඉන්නවා නම් කරුණාකර ඔබ තේරුම් ගන්න ජීවිත ගණනාවක් ඔබේ රියදුරු දෑත තුළ තියෙනවා. ඒ නිසා ඔබට නිදිමතක් හැදෙනවා නම් ඔබගේ කරුණා කළා ඒ පිළිබඳ අවධානය යොමු කළා, වාහනය නතර කළා, ඒ නිදිමත පහව යනතුරු රැඳිලා ඉඳලා ගමන් කරන්න. ඒ වගේම තමයි ඔබ යම්කිසි ආකාරයක ප්‍රධාන මාර්ගයක ධාවනය කරන බස් රථයක් නම් ඒ කියන්නේ මගී ප්‍රවාහන පොදු ප්‍රවාහන සේවයක ධාවනය කරන බස් රථයක් නම් කරුණාකරලා ඔබ ආරක්ෂා සහිතව මගින් රැගෙන යෑමේ වගකීම ඔබ සිතට ගන්නට අවශ්‍යයි. මොකද මෙවැනි අනතුරු වලින් අනපේක්ෂිත මේ බස් රථවල ගමන් කරන අහිංසක මිනිසුන්ගේ ජීවිත මිය යනවා. ඒ නිසා ඔබ අධික වේගයෙන් ගමන් කිරීම, නොසලකිලිමත් ගමන් කිරීම, අන්තරාදායක ලෙස රිය ධාවනය, මේ නිරන්තරයෙන් පොලිස් නිලධාරී මාර්ගයේ ඉඳලා අධික වේගය පාලනය කිරීම, අන්තරාදායක ලෙස මේ රිය ධාවනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරනවා නම් බොහෝ අවස්ථාවල පොලිසිය ඉවත් වූවහම මේ රියදුරන් නොසලකිලිමත් ගමන් කරන අවස්ථාවන් දකින්නට තියෙනවා. කොපමණ මේ වගේ අවවාද දුන්නත් දැනුම් දීම් කරත් ඔවුන් මේ පිළිබඳ දැනුවත්ව සිටියත් නොසලකා කටයුතු කරන තත්ත්වයන් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා ඉදිරියේදීත් පොලිසිය මේ සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. රියදුරන් වශයෙන් ඔබගෙන් අපි ඉල්ලා සිටින්නේ කරුණාකර මේ පිළිබඳ අවධානය යොමු කරන්න. මේ ආකාරයට අකාලේ මේ ජීවිත මාර්ගවල විනාශ වෙන්නට ඉඩ දෙන්නට එපා ඔබගේ තියෙන නොසලකිලිමත්කම නිසා. ඒ වගේම අපි ගරු කරනවා විශේෂයෙන්ම ඉතාමත්ම විනීත රියදුරු මහතුරු ඉන්නවා තමන්ගේ ඒ වගකීම තේරුම් අරගෙන මාර්ග නීති අනුව වාහන ධාවනය කරන රියදුරු මහතුරු ඉන්නවා. අපි ඔව් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඔවුන් ඒ කරන කාර්ය නිවැරදිව, ඒ කියන්නේ විනයගරුක රියදුරෙක් විදිහට මාර්ගයේ රථ ධාවනය කිරීම සම්බන්ධයෙන්.